ගොඩක් වෙලාවට අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි මොන දේ කරන්නත් මේ දරුවෝ අඬලා තමයි දේවල් ඉල්ල ගන්න උත්සාහ කරන්න කියන එක. මම කැමතියි ඔබතුමිය කතා කරනවා නම් ඇත්තටම දැන් මේ අඬලා දරුවෝ දේවල් ඉල්ල ගන්න හදාගන්නේ අම්මලගේ වැරද්දකින්දම නෙවෙයිද? ඇත්තටම අම්මලගේ වැරද්දින්ද. දරුවෝගේ මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් චර්යාත්මක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ අපිට හිතෙනවා නම් දරුවා කියන දේ අහන්නේ නැහැ, කෑ ගහනවා, දඟලනවා, ආත්මార్థකාමී කියලා. ඒ අපි නොදන්න අපි වුන් එක, කියන්නේ දෙමව්පියෝන් එක කටයුතු කරපු විදිය හින්දාමයි. ඒතකොට ඒ බැනි, කියන්නේ පෞරුෂයට ඔබ එකතු කරනවා යම් කිසි දෙයකදී අනිත් කෙනාට අඬලා පීඩාවටපත් කළා, මම දුකටපත් වුණා, මට මේක දුන්න නැත්තම් මම අඬනවා, මම පීඩාවටපත් වෙනවා කියලා දේවල් ලබා ගැනීම කියලා කියන එක ලොකු කාලෙත් තියෙනවා. අපි දන්නවනේ නේද? ඔබ විවාහපත් වෙලා දෙනවා, ඔබේ භාර්යාව වෙන බව, ඔබේ ස්වාමිපුරුෂයා වෙන්න පුළුවන්. එවැනි ලක්ෂණ දක්වනවනේ. ඒ තමන්ට ඕන දේ නොලැබුණොත් එහෙම ඉතාම නපුරු වෙන්න පුළුවන්, ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. ඔන්න අපි නොදැන පෞරුෂයට ඒ එවැනි ලක්ෂණ එකතු කරා. ඒතකොට මේ පුංචි ළමයා අඬලා දේවල් ඉල්ලන්නේ ඇත්තටම මම හිතනවා අපිට තේරෙන්නේ නැහැ එයාගේ භාෂාව. එයාට වචන එකතු වෙලා නැහැ නී ලෝකෙට. එයා වචන වලින් නෙවෙයි අම්මලාට දේවල් කියන්නේ. එයාගේ හැසිරීමෙන්, එයාගේ සමහරලාට අඬන එකෙන්, අපිටමකෝ ඒ සද්දකින් තමයි හිතන්නේ. එතන අපිට ඇජෙන්ඩා එකක් තියෙනවා. අපේ ඔළුවේ ළමයා හැදීම පිළිබඳව අදහසක් තියාගෙන ඉන්නවා. එතන අපිට ආසයි අපිටමකෝ ළමයාට ලස්සන මැඳුම් දීලා හොඳම කෑම දීලා කියන්නේ ලස්සන පරිසරයක තියෙනවා වගේ හොඳම ඉස්කෝලේට දානවා වගේ එකක් නෙ තියෙන්නේ. ඒක නෙමෙයි දරුවව තේරුම් ගන්න. දරුවා යමක් අපිට කියන්න හදනවා. ඒ කියන දේ තේරුම් නොගත්තොත් දිගින් දිගටම වෙන්නේ දරුවා අපිට කරදර කරන්න පටන් ගන්නවා. කරදර කරලා යට අවශ්‍ය දේ ගන්න උත්සාහ කරනවා. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. අර මම කියන්නේ හැමදාම ඔබ භෞතිකව හිටියට වැඩක් නෑ දරුවත් එක්ක. ඔබේ ශරීරයේ දරුවා ළඟ තිබුණා කියලා කියන එකෙන් කියවෙන්නේ නැහැ ඔබ දරුවත් එක්කයි ඉන්නේ කියලා. ඔබේ ලෝකේ සමහර විට ලොකු අඳෝනාවක් හිර වෙලා ඔබට නැති වෙච්ච, ඔබට බැරි වෙච්ච දේවල් නිසා දුක් විඳින්න ඉන්නේ. එතකොට ඔබ ළඟ ඉන්න දරුවව ඔබට පේන්නේ නැහැ. ඔහු මොකද්ද කියන්නේ, ඔහු මොකද්ද ඉල්ලන්නේ කියලා තේරෙන්නේ නැහැ. අපි කරන්නේ මොකද ළමයා කරදර කරන්න නැති නිකල් නොදල් ලදරුවටත් ගන්න අවස්ථා තියෙනවා. ඒ අපේ ස්ට්‍රෙස් එක යන්නේ. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ දරුවට වෙන විදිහක් නැහැ අඬලා කෑ ගහලා බය කරලා ඉල්ලනවා හැරෙන්න. දැන් ඒ විදිහට ඔන්න කොහොම හරි වැරදීමකින් දැන් ඕක ගිහිලා දරුවා ඔන්න ඔය මට්ටමට ඇවිල්ලා ඉන්නවා නම් ඒකෙන් කොහොමද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවාව දැන් අඬලම දේවල් ඉල්ලන්න හදනවා, එළියට ගියත් අඬනවා, මොන හරි සුපර් මාකට් එකට එක්කන් ගියත් එයාට ඕන දේ දුන්න නැත්නම් අඬනවා. මෙන්න මේක නැති කරගන්න මොකද්ද කරන්න ඕනේ? ඒක හොඳයි හසිනි. මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් දරුවා ඔබත් එක්ක ඒ තත්ත්වයේ ඉන්නවා නම් දරුවා ඔබත් එක්ක තරහ වෙලා ඉන්නේ. මේ දරුවා ඔබට වද දෙනව මිසක් ඔය කිසිම දෙයක් ඉල්ලන්නේ ඔහුට ඕනින්ද නෙවෙයි, ඇට ඕනින්ද නෙවෙයි. හොඳට බලන්නකෝ, දරුවා සමහර ඒවා ඉල්ලනවා, අඬනවා, ඒක ඕනේ කියලා. ඊට පස්සේ ටිකකින් ඒක වැඩකුත් නැහැ, පැත්තකට දාලා තව එකක් ඉල්ලනවා. එතකොට තේරුම් ගන්න ඕනේ දරුවා ඔබත් එක්ක තරහ වෙලා. එහෙනම් ඔබ දරුවා යන්න හදන්න හදනවට ඉස්සෙල්ලා දරුවාගේ මේ අඬන අඬිල්ල නවත්තන්න ඉස්සෙල්ලා ඔබ දරුවත් එක්ක යාළු වෙන්න දරුවෙක්. අපි එහෙම නේද, අපි අපේ තරහ වෙලා නම් අපි යාළු වෙන්න එපා ඉස්සෙල්ලා. දරුවත් එක්ක යාළු වෙන්න නම් දරුවට යම් අර මං කිව්ව කාලය දෙන්න. මං අර පළවෙනි මම හිතන්නේ ලදරුවෙක් ගැන අපි කතා කරේ. ඒ දරුවට කාලය දෙන්න. කාලය දෙන්නේ ඔබේ ශරීරයෙන් නෙමෙයි, ඔළුවෙන්. ළමයාගේ ලෝකෙට යන්න, ළමයාත් එක්ක සෙල්ලම් කරන්න, කතා කරන්න. අපිට ලස්සනට එයත් එක්ක දේවල් කරන්න පුළුවන්. පුංචි වැඩක් චුට්ටි ඕනම වයසක දරුවෙක්ගේ පුංචි වැඩක් කරන්න පුළුවන්. කතා කරගෙන හරි රෙස්පොන්සිව් විදියට එයත් කතා කරනවා, එයාට මෙහෙම කරනවා. මේ කොහොනේ දේ වයසත් එක්ක චුට්ටක් ලොකු වෙනකොට එයාට කතාවක් කියලා කියනවා. එයත් එක්ක මොකක් හරි එළියට කියලා වැඩක් කරනවා. ෆුල් මම කියන හැමදේම අඩුම තරමේ ක්වලිටි 1 hour එක පැයක් හොඳට එයත් එක්ක ශරීර ඔබගේ ෆෝන් එක අයින් කරන්න. නැත්නම් අනාගතයේ දරුවෝ ෆෝන් වල ඉන්නේ ගැන අපිට කතා කරන්න අයිතියක් නැති වෙලා යනවා. එහෙනම් ෆෝන් එක ඔබේ ෆෝන් එක අයින් කරන්න, ඔබේ තියෙන ප්‍රශ්න මදකට අයින් කරන්න. ඔබේ ඉස්සරහින් දරුවා සුන්දර දරුවෙක්. ඔහු කලහකාරී වෙලච්ච එක දැන් අපිට හිසල දෙයක් තමයි. හැබැයි කලහකාරී වුණේ අපිට වුන් එක හරියට ඉන්න බැරි නිසා. එහෙනම් ඔබ ඉන්න පැයක් ඉන්න. එයත් එක පොඩ්ඩක් ඇවිදින්න පුළුවන් චොන්ටි ළමෙන් යන්න රවුමක්. ගිහිලා අතින් අල්ලගෙන රවුමක් ගහලා එකේව කතා කරලා කොළ ටිකක් එකතු කරලා ලස්සන කොච්චර නම් වැඩ කරන්න තියෙනවද මේ සමාජයේ? අපි දුම ඔබ තට්ටු නිවාසයක ඉන්නවා කියලා ඒත් අපිට පොච්චර. අපි ගෙදරම තියෙනවා කොච්චර දේවල් ටිකක් තියෙනවා. පරිප්පුවට ටිකක් කරගෙන, ආල්ලට ටිකක් කරගෙන, ඒවා ගයිනවා, තව එකකට දානවා, එහෙම නැත්නම් වතුර භාජන දෙයක් කරගෙන යහපැත්තට මෙහපැත්තට පුරවනවා. මේ වැතුරේ ඒගොල්ලෝ දැනුමකුත් වෙනවා. ඒ වගේම
ඒගොල්ලන්ගේ අර තියෙන අසහනකාරී ගතිය, දරුවගේ අසහනකාරී ගතිය, ඔබත් එක තරහ වුණ ගතිය දරුවගෙන් චුට්ට චුට්ට මගහැරිලා යනවා. හැබැයි ඔබ කෑ ගැහුවොත්, ගැහුවොත් මේක නවත්තන්න කියලා ඇඬුවොත්, ඔබත් ඇඬුවොත් ඔන්න අපි කරන්නේ බොහොම විනාශකාරී පරිසරයක් ගෙදර නිර්මාණය කරගන්නේ.